අපි දැන් ඉන්නේ කුරුණෑගල රිදී විහාරයේ. මේ කුරුණෑගල රිදී විහාරයේ තියෙන සුවිශේෂී ගොඩනැගිල්ලක් ළඟ අපි ටිකක් නතර වුණා. ඒ ගොඩනැගිල්ල තමයි දැන් ඔබට මේ පේන්නේ. එතකොට ඔබ බලන්න, පාදමේ ඉඳලා බිත්තිය, වහලය කියන මේ අංග සියල්ලම මේ ගොඩනැගිල්ලේ තනි ගලෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අන්න ඒ නිසා අපි මේ ගොඩනැගිලි විශේෂයට කියනවා ගෙඩිගේ සම්ප්‍රදාය කියලා. එතකොට ගෙඩිගේ සම්ප්‍රදායේ ගොඩනැගිලි ප්‍රසිද්ධ කීපයක් ලංකාවේ තියෙනවා. එකක් තමයි නාලන්දා ගෙඩිගේ, ඒ වගේම පොළොන්නරුවේ අංක 1 ශිව දේවාලය, ඊළඟට අපි බලන මේ රිදී විහාරයේ තියෙන වරකා වැළඳු විහාරය කියන නමින් ප්‍රසිද්ධ වෙච්ච මේ සුවිශේෂී ගොඩනැගිල්ල. එතකොට මේ ගොඩනැගිලි විශේෂයේ මුලින් මතක් කළා වගේ පාදම, බිත්ති සහ වහලය කියන සියලු අංග තනි ගල් කුට්ටි වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ඔබට පේනවා ඇති අර පොළොන්නරුවේ Hindu කෝවිලක හැඩයට ටිකක් සමාන ගොඩනැගිලි අංගෝපාංගයන්ගෙන් මේ වරකා වැළඳු විහාරය සමන්විත වෙලා තියෙනවා. ඒ වගේම අලංකාර ගල් කැටයම් රාශියක් අපිට දැක බලා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ සුවිශේෂී ගොඩනැගිල්ලේ ඇතුළත මොන වගේද කියලා. එතකොට මේ ඇතුළත මෙන්න මෙහෙම මේ ස්ථානයේ උඩ වරකා මලක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම පේනවනේ ඔබට සිවිලිමත් නිර්මාණය කරලා තියෙන්නේ තනි ගලෙන්. ඊළඟට මෙන්න මෙතනත් ඒ වරකා මලක් දැක ගන්න පුළුවන්. ඉතින් මේ විහාරයට වන්දනා කරන්න ඇතුල් වෙන හැමෝම ඔන්න ඔය වරකා මල් දෙක අල්ලලා ප්‍රාර්ථනා පුරෝගණලු මේ විහාරය ඇතුළට බුද්ධ වන්දනාවට සම්බන්ධ වෙන්නේ. එතකොට මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායට අයිති චිත්‍රවලින් සහ හිඳි පිළිමයකින් සමන්විතයි. දැන් අපි ඉන්නේ වරකා වැළඳු විහාරය කියන ස්ථානයේ. ඇයි මේකට වරකා වැළඳු විහාරය කියන නම පට බැඳිලා තියෙන්නේ? ඒ සම්බන්ධයෙන් හරි අපූරු ජනප්‍රවාද කතන්දරයක් තමයි අපිට හම්බ වුනේ. ඉතින් ඒ කතන්දරේ කියන විදිහට මේ ප්‍රදේශයෙන් ගිහිල්ලා තියෙනවා නිරන්තරයෙන් ගොන් කරත්ත. ගවයන් බැඳි කරත්ත සමග ගොන් කරත්ත ගිහින් තියෙනවා. ඉතින් දවසක් මෙහෙම මේ ගොන් කරත්ත කීපයක් මෙතනින් යනකොට මේ ප්‍රදේශයේ තනකොළ බැවිලා තියෙනවා දැකලා කරත්ත කරුවෝ කිව්වලු මේ අපේ ගවයන්ට තනකොළ ටිකක් යවුවා නම් හොඳයි කියලා. ඒ වගේම අපිත් විඩාව සංසිඳුව ගත්තා නම් හොඳයි කියලා. ඉතින් ඕක නිසා කරත්ත වලින් ගවය නිදහස් කරලා මුදා හැරලා මෙන්න මෙතන මේ ප්‍රදේශයේ ඒගොල්ලෝ නිවිහැනහිල්ලේ ඉන්න පටන් ගත්තලු. ඔහොම ඉන්නකොට ගවය දෙන්නේ 3 දෙනෙක් අතුරුදහන් වුණාලු. අතුරුදහන් වුණාට පස්සේ ගවරලේ නායකයා කිව්වලු අපි ගිහිල්ලා කීප දෙනෙක් ඒ ගවයෝ ටික හොයාගෙන ඉන්නම්, ඕගොල්ලෝ මෙතන ඉන්න කියලා. ඉතින් කොහොම හරි ඒගොල්ලෝ ගවයෝ හොයාගෙන මේ ගල් තලාව තියෙන මෙන්න මේ ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙන්න මේ වරකා වැළඳු විහාරය කියන තැනට, මේ භූමියට. මෙතෙන්ට ආවට පස්සේ ඒගොල්ලන්ට කුසගින්නකුත් දැනිලා ළඟ තියෙන වරක ගහකින් වරක ගෙඩියක් කඩාගෙන කන්න හදලා තියෙනවා. ඔය කන්න හදනකොට එතෙන්ට වැඩියලු රහතන් වහන්සේලා කීප නමක්. ඉතින් මේ අවස්ථාවේදී මේ ගල්කරුවෝ බොහොම ධාර්මික අය නිසා වරක ගෙඩියෙන් පොඩි කොටසක් මේ රහතන් වහන්සේලාට පිළිගන්වවලු. ඉතින් ඒ රහතන් වහන්සේ ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේ, නැත්තම් ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා කීප නම මෙන්න මේ ස්ථානයේ ඉඳලා වරකා වළඳලා තියෙනවා. ඉතින් අන්න ඔය නිසා තමයි වරකා වැළඳු විහාරය කියලා පසුකාලීනව මේකට නමක් පටබැඳෙන්නේ. ඉතින් ඔය තමයි මෙන්න මේ වරකා වැළඳු විහාරයේ කතාව. ඊළඟට ඔන්න ඔය කතන්දරේ සමහර තැනක සමහර ජනප්‍රවාදී චූටි වෙනසකුත් එක්ක තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙතෙන්ට ගැල්කරුව ආපුවම වරක ගහේ ගෙඩිය කනකොට හිතුවලු මේකෙන් කොටසක් පූජා කරන්න තිබුණා නම් හොඳයි කියලා. ඉතින් එහෙම හිතනකොට ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා කීප නමකට මේ වෙලෙන්දන්ගේ අදහස දැනගෙන උන්වහන්සේලා මෙතෙන්ට වැඩියලු. වැඩියට පස්සේ උන්වහන්සේලාට වරකා පූජා කරලා තියෙනවා. ඉතින් අන්න ඒ අවස්ථාවේදී වරකා වැළඳපු තැන මේ ස්ථානයේ වරකා වැළඳු විහාරය කියලා ඉතිහාසයේ හැදුණා කියලාත් කතා තියෙනවා. ඉතින් කොහොම නමුත් ඔන්න ඔය වරකා වැළඳවීමක් සම්බන්ධයෙන් තමයි මේ
විහාරය ප්‍රසිද්ධ වෙන්නේ. අන්න ඒ නිසා තමයි වරකා වැළඳු විහාරය කියන නම නිර්මාණය වෙන්නේ මේ සුවිශේෂී ගොඩනැගිල්ලට. ඒක තමයි මෙන්න මේ ස්ථානයේ ඔබ මීට කලින් දැක්කනම් වරකා මල් දෙකක් ගලේ නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ ඒ වරකා වැළඳු විහාරයේ එක පැතිකඩක්. මේ තියෙන අනිත් පැත්ත, ඒ වගේම ඔබට පේනැමැති නොයෙක් ගල් කැටයම් මෙහි දැක බලා ගන්න පුළුවන්. මෙන්න මේ ස්ථානයේ සටන්කරුවන්ගේ, දුනුවායන්ගේ, නැට්ටුවන්ගේ සහ මල් කැටයම් රාශියක් අපිට මෙහිදී දැක බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වරකා මලේ සමීප ඡායාරූපයක්. ඊළඟට වරකා වැළඳු විහාරයේ ඇතුළත ස්ථානයේ නිර්මාණය කරලා තියෙන මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායට අයිති සුවිශේෂී හිඳි පිළිම වහන්සේ නමක් තමයි මකර තොරණක් සහිතව නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන්නේ එහි ඇතුළත වර්තමානයේ ඔබට දැක බලා ගන්න පුළුවන් ඉතාම අලංකාර බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළු කැටයම් කීපය. ඉතින් ඔය කතන්දරේ ඊළඟ කොටසක් තියෙනවා. ඔය වරකා වැළඳු විහාරයෙන් අනතුරුව ඒගේ ගොංකරත්තවල ආපු මිනිස්සු ඇහුවලු හාමුදුරුවනේ අනුරාධපුරේ පැත්තට යන පාර කොයි පැත්තෙන්ද කියලා. ඉතින් එතකොට රහතන් වහන්සේ කිව්වලු මෙන්න මේ පැත්තෙන් ඔන් ඔය ගල් ගුහාව ළඟින් පල්ලෙහාට යන්න, එතකොට ඒ පාර තමයි හමු වෙන්නේ කියලා කිව්වලු. ඊට පස්සේ ඔන්න මේ ඉසව්වට ඒ ගවයෝ ටික හොයාගත්ත පිරිස ගමන් කරගෙන ආවලු. එතකොට දැක්කලු මෙන්න මේ වගේ දැවැන්ත ගල් ගුහාවක් තියෙනවා. ඉතින් ඔය ගල් ගුහාවේ ඇතුළත දිලිසෙන යමක් දැකලා ඒ අය ඔය ගල් ගුහාව ඇතුළට ගියාලු. ගියාට පස්සේ ඒගොල්ලෝ දැක්කලු මහා දැවැන්ත රිදී ගොබයක් තියෙනවා. ඉතින් මෙන්න මේ කතාව දැනගත්ත ගැල්කරුවෝ අනුරාධපුරයට ගිහිල්ලා මේ වෙනකොට ලංකාවේ රාජ්‍ය කරමින් සිටි දුටුගැමුණු මහරජතුමාට මේ කතන්දරය කිව්වලු. කිව්වට පස්සේ දුටුගැමුණු රජතුමා පිරිසක් ඇවිල්ලා මෙන්න මේ ගල් ගුහාව ඇතුලේ තියෙන ඒ රිදී ගොබේ කපාගෙන අරන් ගිහිල්ලා රුවන්වැලි සෑයේ වැඩ කටයුතු ආරම්භ කළා කියලා ජනප්‍රවාදගත කතාවක් තියෙනවා. ඊළඟට ඔය ජනප්‍රවාදගත කතාවේ රිදී ගොබය මතුවෙච්ච තැන තමයි මෙන්න මේ රන් පිළිම වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔය රිදී ගොබය හමුවෙච්ච ස්ථානය නිසා රිදී විහාරය කියන නමත්, ඒ වගේම රිදී ගම නැත්තම් රිදී ලැබුණු ගම රිදී ගම කියලා පස්සේ නම ජනප්‍රවාදයට එකතු වුණා කියලා තමයි අපිට තොරතුරු ලැබුණේ. එතකොට ඔය මේ මෙතෙන්ට ඔබ දැක්කනේ මීට කලින් වීඩියෝ එකේ මේ රත්තරන් හිටිපිලිම වහන්සේ නමක්. ඇත්තටම ඔය රත්තරන් හිටිපිලිම වහන්සේ නිර්මාණය වීම සම්බන්ධයෙන්ුත් ලස්සන කතන්දරයක් තියෙනවා. දැන් දුටුගැමුණු රජතුමාගේ රිදී අවශ්‍යතාවය නැත්තම් රුවන්වැලි සෑය නිර්මාණය කිරීමේ රිදී අවශ්‍යතාවය දැකලා තමයි ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ මේ ස්ථානයේ රිදී ගොබයක් තියෙන බවට අර ගැල්කරුවන්ට පෙන්වුවේ කියලා කතාවක් තියෙනවා. ඉතින් ඔය ගැල්කරුවෝ ඊට පස්සේ ඒක දුටුගැමුණු රජතුමාට දැනුම් දුන්නට පස්සේ තමයි දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑයේ රිදී අවශ්‍යතාවය මෙතනින් සම්පූර්ණ කළ තියෙන්නේ. පස්සේ කාලෙදී රුවන්වැලි සෑය ඉතාම සාර්ථකව නිර්මාණය කරගෙන යනකොට දුටුගැමුණු මහරජතුමාට හිතුණලු තමන් රිදී ගොබේ ගත්ත ස්ථානයට යන්නට ඕනි කියලා. ඉතින් ඔන්න ඔය කතාවේදී රජතුමා දැවැන්ත රන් පිළිම වහන්සේ නමක් නිර්මාණය කරගෙන දැන් අනුරාධපුරේ ඉඳන් මේ ස්ථානයට එනවලු. මේ එන අතරමඟදී ගල්තලාවකදී ඒ රන් පිළිම වහන්සේ අරගෙන ආපු කරත්තේ ගලේ එරුණලු. ඊට පස්සේ රජතුමා ඒක ගන්න උත්සාහ කරලා බැරි වෙනකොටම ප්‍රාර්ථනාවක් කළාලු,
හදිසියවත් මට මෙතන මේ කරත්තේ අරගෙන රන් පිළිම වහන්සේ අර රිදී ගොබය මතුවුණ විහාරයට අරන් යන්න බැරි වුණොත් මම මගේ හුස්ම යනකම් මම මෙතන රැඳී ඉන්නවා කියලා හිතුවලු. ඉතින් මෙන්න මේ ප්‍රාර්ථනාව දැනගත්ත ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ ඉරිදි බලයෙන් ඒ ප්‍රතිමා වහන්සේ, ඒ දඹරන් ප්‍රතිමා වහන්සේ රිදී ගොබය මතුවුණ ස්ථානයට ඉරිදියෙන් වැඩම කරාලු. ඉතින් අන්න ඒ ප්‍රතිමා වහන්සේ තමයි මෙන්න මේ දොරෙන් ඇතුළට ගියාට පස්සේ, මෙන්න මේ මකර තොරණින් ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ විදිහට අපිට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ රිදී ගොබය මතුවිච්ච තැනලු මෙන්න මේ රන් හිටිපිලිම වහන්සේ නැත්තම් ප්‍රතිමා වහන්සේ නිර්මාණය කළා කියලා, නැත්තම් එතෙන්ට ඉරිදීෙන් වැඩියා කියලා තමයි කතන්දරේ හම්බ වෙන්නේ. එතකොට ඔබ බලන්න, වරකා වැළඳූ විහාරයේට ලස්සන ජනප්‍රවාදගත කතාවක්, රිදී ලැබිච්ච ගම රිදී ගම වෙච්ච ලස්සන ජනප්‍රවාද කතාවක්, ඒ වගේ මෙන්න මේ ස්ථානයේ රිදී ගොබය මතුවිච්ච තැන මෙන්න මේ රන් ප්‍රතිමා වහන්සේ වැඩම කරවීම සම්බන්ධයෙන් කියන මෙන්න මේ කතන්දර තුනට ලස්සන ජනප්‍රවාද කතාවක් මේ රිදී විහාරය තුළ ඔබට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ස්ථානයේ තමයි රිදී විහාරයේ තියෙන දැවැන්තම සතපෙළ පිළිම වහන්සේ සහ දැවැන්තම ගල්ගුහාව ඇතුළේ තමයි මෙන්න මේ සිදුවීම් රාශිය තියෙන්නේ. ඒ වගේම තවත් සුවිශේෂී කාරණාවක් තියෙනවා. මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායට අයිති චිත්‍ර සම්ප්‍රදායට ගැළපෙන ඉතාමත්ම රමණීය ගුහා චිත්‍ර ඔබට පේනවා ඇති මෙන්න මේ ස්ථානයේ අටවිසි බුදුරජාණන් වහන්සේලා නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම හිඳි පිළිම වහන්සේලා, හිටි පිළිම වහන්සේලා රාශියක් මෙන්න මේ ගල් ගුහාව ඇතුලේ, මේ දැවැන්ත ගල් ගුහාව ඇතුලේ නිර්මාණය කරලා තියෙනවා.